आयुष्मान ඔබෙක්වන්නේ රාත්‍රී 10 ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින් මම නචිත් මාතරකේ මම මදුනිකා කරපුටුගල ප්‍රථමයෙන් පුවත් සිරස්තල कोरोना पोकुरट एक्वेदी अदत मरण 155ක් नीतिय रकिनवा कियन नीतिनोना कडपु नीतिय යලි මිහිදන් කළ ඉශාලිනීගේ දේහය පාස්කු වින්දිතයන්ට සාධාරණයක් ඉල්ලා කාදිනල් හිමි කළුපොඩි ඔසවන සූදානමක ඇෆ්ගනිස්තානයේ සිටින තානාපති නිලධාරීන් ඉවත් කරගන්න බටහිර රටවලින් හමුදා කණ්ඩායම් මදුනිකා දවසින් දවස වැඩි වෙන කොරෝනා රෝගයෙන් නිසා රෝහල්වල ධාරිතාවත් ඉක්මවල යන්න පටන් අරන් තියෙනවා. මේ නිසා හැම කෙනෙක්ම රෝගියෙක් නොවෙන්න වග බලා ගන්න එක මේ වෙලාවේ අත්‍යවශ්‍යම කාරණේ කියලායි සෞඛ්‍යාංශ නම් පෙන්වලා තින්නේ. ඔව් නජිත් වාතාවරණය මේ විදිහට පවතිද්දී අද දවසෙත් කොරෝනාවට ගොදුරු වුණ 3142 දෙනෙක් අපේ රටෙන් හමු වුණා. ඒ වගේම කොරෝනාව නිසා තවත් 155 දිනකට ජීවිත අහිමි වෙලා තියෙනවා. मेदक्वा मेरटिन हमुवी ऐति कोरोना साधितिन संख्याव 3,48,260ක් ඒ අතරින් 34,012 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. අද දිනේ සුවය ලැබූ 2,173 දාද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාධිතින් සංඛ්‍යාව 3,04,628ක් වන අතර අද දිනේ තහවුරු කළ ඊයේ දිනේ සිදු කොරෝනා මරණ 155 ද සමගින් මෙදක්වා මෙරට සිදු ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 5,775ක්. ඊයේ සිදු මරණ අතර වයස අවුරුදු 30ට අඩු කාන්තාවන් 3 දෙනෙකු හා වයස අවුරුදු 30-59ත් අතර කාන්තාවන් 14 දෙනෙකුද පිරිමි පුද්ගලයන් 27 දෙනෙකුද වයස අවුරුදු 60ට වැඩි කාන්තාවන් 53 දෙනෙකු හා පිරිමි පුද්ගලයන් 58 දෙනෙකුද වනවා. කොවිඩ් ආසාදිත පුද්ගල මරණ වාර්තා වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඊයේ වන විට ලොව වැඩිම මරණ වාර්තා වන රටවල් අතරින් 15 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ආසියානු කලාපයේ 9 වන ස්ථානය දක්වාද කොවිඩ් මරණ වාර්තා වීම අතින් ශ්‍රී ලංකාව පැමිණ ඇති බවයි වර්ල්ඩෝමීටර් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ. රටතුළු කොරෝනා රෝගීන් වාර්තා වීම වැඩි වීමත් සමග රෝහල් ධාරිතාවට එල්ල වී ඇති බලපෑම හා පවත්නා තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හා අන්තර් විද්‍යායතන කමිටුව මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පළ කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥවරුන්ගේ අධ්‍යයනයට අනුව අපිට පෙන්නලා තියෙනවා සංචරණ සීමා අපි හරි විදිහට යොදලා මේ සංචරණ සීමා සුමාන 4ක කාලයක්වත් ගෙනිච්චොත් මේ ආකාරයට අපිට ජනවාරි වෙනකොට ජීවිත 18,000කට වැඩි ප්‍රමාණයක් බේරා ගැනීමට හැකි වෙනවා කියලා මේ සංචරණ සීමා යෙදවීම මගින් පමණයි. දත්තානුව පහුගිය සතියට සාපේක්ෂව මරණ ප්‍රතිශතය 48%කින් උත් රෝගීන් ප්‍රතිශතය 30%කින් උත් වැඩි වෙලා කියලා වාර්තාවල දක්වලා තියෙනවා. මෙවැනි තත්වයක් ඇතුළත දිනකට 150කට වැඩි ප්‍රමාණයක් මිය යන තත්වයක මං හිතන්නේ සියලු දෙනාම මේක හොඳින් වටහා ගත යුතුයි. ඇති බැරෑරුම් තත්වය ඉදිරි සති 2-3 ඉතා තීරණාත්මකයි. අපි දන්නවා බොහෝ දෙනා ගෙදර දැන් ස්වයං නිරෝධායනය වෙනවා. ඔවුන් හැපි හයිපොක්සියා කියලා තත්වයක් තියෙනවා. කියන්නේ සමහරුන්ට ඒ රෝග ලක්ෂණ නැහැ. මහන්සි වුණොත් එකපාරටම රෝගේ උත්සන්න වෙන්න පුළුවන්. කොරෝනා මර්ධනය කරන්න හඳුන්වලා දීලා තියෙන සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිගන්නේ නැති සුළු පිරිසක් අපේ සමාජයේ තවමත් ඉන්නවා. තලංගම කොස්වත්ත ප්‍රදේශයේ මුඛ ආවරණයක් නොපෙළඳ ගමන් කළ කාන්තාවකට අවවාද කළ පොලිස් නිලධාරියෙකුට ඇය පරුෂ වචනෙන් බැනපැති පහර දීමට තැත් කළේ මේ අයුරින්. अरे अरे Masa an pudu malogo manne olange tiyenne. Police kade wen. Masa danne eh. Hey hey. Rajkari ne karanne. हमारे भैया परिचय ने बात परिचय ने तुम्हारे लोगों ने तेवरत नहीं भैया तुम्हारे लोगों ने बस तेवरत नहीं भैया ना फिर सालू का गोंडे में आते हैं प्रश्न में ना ये लगा हर जगह करना का लगी नहीं लगा आदमी ने इधर ही देख के ना देना करना का लगी ना डीजल भी ना रिस्पेक्ट नहीं करना ना देर ना किस करना का लगी ना रिस्पेक्ट नहीं लगी ना लोग उधर ना किन्हों को එවැනි අවිනීත ක්‍රියා පිළිබඳව සමාජයෙන් වාර්තා වෙද්දී අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන්ම තහනම් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යෝධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරනවා. මේ අතර පොදු ස්ථානවලට යාමේදී COVID මර්ධන එන්නත් ලබාගත් කාඩ්පත ලබන මාස සිට පරීක්ෂා කිරීමටත් තීරණය කර තිබෙනවා. COVID-19 වසංගත ව්‍යාප්තිය පාලනය සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. පළාත් අතර ගමන් කිරීමට අවසර හිමි වන්නේ සෞඛ්‍ය, වරාය, ගුවන්තොටුපළ ඇතුළු අත්‍යවශ්‍ය සේවා මෙන්ම කෘෂි කර්මාන්ත සේවාවන්හි නිරත පිරිස සහ ආයෝජන මණ්ඩලයේ අනුමත ඇඟලුම් කම්හල්වල රැකියාවල නිරත පිරිස සඳහා පමණයි. පළාත් අතර පොදු ප්‍රවාහන සේවාද සම්පූර්ණයෙන් නතර කර තිබෙනවා. රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශ කාර්ය මණ්ඩලය සේවයට කැඳවීමේදී අවශ්‍යතාව අනුව පළාතෙන් පිටපදිංචි සේවකයන් කැඳවීමේ බලය ආයතන ප්‍රධානීන්ට පැවරෙනවා. පෞද්ගලික ව්‍යාපාර කාර්යතනවල කාර්ය මණ්ඩල සේවයට කැඳවිය යුත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සේවා ස්ථානයේ ඉඩ ප්‍රමාණය සැලකිල්ලට ගනිමින්. මේ අතර ලබන සැප්තැම්බර් 15 වනදායින් පසු පොදු ස්ථානවලට පිවිසෙන වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා දෙකම ගෙන තිබේදයි පරීක්ෂා කරන බව යුද හමුදාපතිවරයා අවධාරණය කරනවා. මේ අතර මදුනිකා කොරෝනා මර්ධන එන්නත් කරන වැඩපිළිවෙල යටතේ එන්නත් ලබාගත යුතුම පිරිසක් ලෙස වකුගඩු රෝගීන් සලකන බව සෞඛ්‍ය අංශ පෙන්වලා තියෙනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි වයස අවුරුදු 60ට වැඩි පුද්ගලින්ට වගේම විවිධ අවශ්‍යතා තියෙන පුද්ගලින් වෙනුවෙනුත් ජංගම එන්නත්කරණය දැන් ක්‍රියාත්මකයි. ඒ වගේම නජිත් මේ වනතේ කිසිඳු එන්නතක එකම මාත්‍රාවක්වත් ලබාගෙන නැති වයස අවුරුදු 30ට වැඩි හැම පුද්ගලයෙක්ම කඩිනමින් එන්නත් ලබා ගන්න ඉදිරිපත් වෙන්න ඕනේ කියලයි සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ. කොරෝනා මර්ධන එන්නත් කරන වැඩපිළිවෙල කඩිනම් කිරීමටයි රජය පියවර ගෙන ඇත්තේ. ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම නිසි ක්‍රමවේදයකට අනුව එන්නත්කරණය සිදුවනවා. අවදානම් කණ්ඩායම් ලෙස හඳුනාගෙන ඇති පිරිස් කොරෝනා මර්ධන එන්නත ලබා ගැනීම කඩිනමින් සිදු කළ යුතුයි. එමෙන්ම වකුගඩු රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ද එන්නත ලබාගත යුතුම පිරිසක් බවයි සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ. සමාජයේ යම්කිසි බියක් තියෙනවා මේ විශේෂිත රෝග තත්ත්වයන් නිසා මොවුන් ප්‍රතිශක්තිකරණයට නුසුදුසුද කියලා. ඇත්තෙන් මේ නෙමෙයි. එහි අනිත් පැත්තයි සත්‍ය. ඔවුන් ඇත්තෙන්ම ප්‍රමුඛතාවයක් ලබාගෙන කොවිඩ් මර්ධන එන්නට ලබාගත යුතු රෝගීන් සියලුම සෞඛ්‍ය මධ්‍යස්ථාන දැනුවත් විය යුතුයි. වකුගඩු රෝගී තත්ත්වයක් තියෙන රෝගියෙකු ඒ සඳහා නුසුදුසෙක් නොවේ. ඒ සඳහා ප්‍රමුඛතාවය ලැබිය යුතු පුද්ගලයෙක් කියලා. එන්නත් වර්ගය පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. නිර්දේශිත ඕනෑම එන්නතක් ඔවුන් සඳහා සුදුසුයි. එම එන්නත් මාත්‍රා දෙකම හැකි ඉක්මනින් ලබාගත යුතුයි. අද දිනේ වැල්ලවත්ත කොල්ලුපිටිය බොරැල්ල කිරුළපන කුරුඳුවත්ත සහ කොළඹ දකුණු යන ප්‍රදේශවල ජංගම එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වුණා. ඒ යුද හමුදාවේ දායකත්වයෙන් ඉදිරි දිනවල සෙසු ප්‍රදේශවලටද ජංගම එන්නත් කරන රථ යැදවීමට අපේක්ෂා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මෙහෙම දැන් අපිට අම්මව අරගෙන ගිහිල්ලා හැමතැනම මේව කරගන්න බැරි වුණානේ. ඉතින් මොකද යාට අමාරු හින්දා. ඉතින් මෙහෙම කරන එක ලොකු දෙයක් අපිට. මිනිසුන්ට උදව්වක් නේ මේක කොහොමුණත්. ලොකු පිනක් ඒ සහභාගී වෙලා ඉන්න ඔක්කොමලටම. ගෙදරට ඇවිල්ලා ඉන්ජෙක්ෂන් එක දෙන එක ලොකු දෙයක්. ඉතින් යන්නත් බැහැනේ මේගොල්ලෝ අරගෙන. දැන් අද කිසිම දෙයක් करने को लोग उद्दहुआक मकदर अपने यंत्र बेरु है इतिया सानी पर ना तो अतिया लोगों में उद्दहुआक बहुत मस्तूत पिंसी गलत में इल्ला में मगाने के लिए होना है मुझे सेव एक्चुअली तो क्या नहीं देने කොළඹ දිස්ත්‍රික්කයේ මෙතෙක් කිසිදු එනතක් ලබා නොගත් පුද්ගලයින්ට අද දිනේද බෝධර මිහිජයසෙවණ රන්දිය උයන ප්‍රජාශාලාවේදී සහ දෙමටුගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී එන්නත් ලබා ගැනීමේ පහසුකම් සලසා දී තිබුණා. විද්‍යාලංකාර පිරිවෙන් පරිශ්‍රයේට එන්නත් ලබා ගැනීම සඳහා පැමිණි ජනතාවගේ රසවින්දනය සඳහා පොලිස් තූර්යවාදක කණ්ඩායම සංගීත වැඩසටහනක් දී ඉදිරිපත් කළා. බස්නාහිර පළාත් රථවාහන දෙසාව බහරු නියෝජ්‍ය පොලිස්පති එල්.ඒ.යු. සරත් කුමාර මහතාගේ ආදේශනය යටතේ පොලිසිය මැදිහත් වෙමිනුයි එම එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වුණේ. රත්මලාන කඳවල ග්‍රාම නිලධාරී වසමේ පදිංචිකරුවන් සඳහා එන්නත් ලබා දීම කඳවල පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී සිදු වුණා. දෙහිවල ගල්කිස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයි ඒ සංවිධානය කර තිබුණේ. මේ අතර ඊයේ දිනේ වන විට ඇස්ට්‍රොසෙනිකා ඉන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සිටි පුද්ගලයන් සංඛ්‍යාව 12,53,473ක් 8,69,853 දෙනෙකු එහි දෙවන මාත්‍රාව ලබාගෙන තිබෙනවා. සයිනෝෆාම් ඉන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 92,46,429 දෙනෙකුට සහ එහි දෙවන මාත්‍රාව 31,16,114 දෙනෙකුට ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ. ස්පුට්නික් යනතේ පළමු මාත්‍රාව 1,59,081 දිනෙකට සහ එහි දෙවන මාත්‍රාව 14,516 දිනෙකට ලබා දී ඇති අතර ෆයිසර් යනතේ පළමු මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 2,51,963ක්. එහි දෙවන මාත්‍රාව 16,602 දිනෙකට ලබා දී ඇති අතර මොඩර්නා යනතේ පළමු මාත්‍රාව මේ දක්වා පුද්ගලයන් 7,61,136 දිනෙකට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගත් මෙරට පුද්ගලයන් සංඛ්‍යාව 1,16,72,082ක් වනවා. දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 40,17,085ක්. මේ අතර වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් පීඩා විඳින අය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නා. කොවිඩ් මර්ධන විශේෂ කමිටුව ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ. ගත වූ දින කිහිපය තුළ සිදුවී ඇති මරණ පිළිබඳව කළ විමර්ශනයකදී හෙළි වී තිබෙන්නේ ඉන් වැඩි දිනෙක බස්නාහිර පළාතේ පුද්ගලයින් බවයි. මෙම පිරිසෙන් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 60ට වැඩි එන්නත් ලබා නොගත් සහ බෝනවන රෝගවලින් පෙර ණය බවට හඳුනාගෙන තිබෙනවා. ඒ හේතුවෙන් මෙම පිරිස් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා අවධාරණය කළා. PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමේදී 60ට වැඩි සහ විවිධ රෝගවලින් පෙළෙන පිරිස් කෙරෙහි ප්‍රමුඛතාවය දිය යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළා. බොක්ගොඩ බද්ධ කිරීමට හෝ රුධිර කාන්දුකරණයට ලක් කර ඇති රෝගීන් හුදකලා කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. බෝනවන රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් සායනවල ලියාපදිංචි වී ඇති රෝගීන්ගේ තොරතුරු පිළිබඳ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවධානය යොමු කිරීමේ වැදගත්කමද සාකච්ඡා කෙරුණා. බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි එන්නත් ලබා නොගත් සියලු දෙනාට ඉදිරි දින කිහිපය තුළ එන්නත් ලබා දීමට පියවර ගන්නා බවයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ප්‍රතිශක්තිකරණ වර්ධන කාල සීමාව පැමිණෙන තෙක් වගකීමෙන් ක්‍රියා කළ යුතු බව කොවිඩ් කමිටුවේ සමාජික විශේෂඥ වෛද්‍යවරුන් මෙහිදී පෙන්වා දුන්නා. දුම්රිය ස්ථානාධිපතිවරු ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා එක් දින වැඩ වර්ජනයක් ආරම්භ කළා. තමන් ඇතුළු කාර්ය මණ්ඩලවලට කොවිඩ් අවදානමෙන් මිදෙන්න අවශ්‍ය පහසුකම් සපයන්න කියලා ඉල්ලලා සිටිමිනුයි මේ වර්ජනය ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඊයේ මධ්‍යම රාත්‍රී 12ට ආරම්භ කළ වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපති සුමේධ සොඹරත්න මහතා පවසනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ප්‍රමාණවත් නොවීම කොවිඩ් අවදානමෙන් මිදීමට අවශ්‍ය උපකරණ නොලැබීම ආදී ගැටලු කිහිපයක් මුල් කරගෙන මේ ක්‍රියාත්මක කළ බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මගීන්ට ආරක්ෂිතව දුම්රිය ගමන් කරන්න බැයි නම් ප්‍රමාණවත් පහසුකම් නැත්නම් මේ වෛරසයේ වාහකයා වෙනවා දුම්රිය. එහෙම වෙනවා නම් ඒක රටවහන එක හොඳයි කියන එක අපේ යෝජනාව. අද දිනේදී අදාළ පහසුකම් ලැබෙයි කියලා අපි හිතනවා. විස බීජ සමග ගැටෙන මේ මොහොතේ වෛරසයක් ලංකාව පුරාම ඊටාම මාරාන්තිකව පැතිරෙන මොහොතේ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න කියන බලපෑම එල්ල කරන්න තමයි අපි මේ කටයුතු කරමින් ඉන්නේ. මෙම වැඩවර්ජනයේ හේතුවෙන් දුම්රිය ධාවනය 50%කින් අඩු වී ඇති බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළා. දුම්රිය ස්ථානාධිපති සංගමයේ විසින් ක්‍රියාත්මක කරන ලද වැඩවර්ජනයක් නිසා අද දින ගමන් ගන්නා දුම්රිය ගමන් මාර්ග මීට පෙර දිනට සාපේක්ෂව 150ක වන ප්‍රමාණයක් ධාවනය වෙනවා. වෘත්තීය සමිති ලෙස තම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කිරීමේ අයිතිවාසිකම ඔවුන්ට නීතියෙන් ලබා දී තිබෙනවා ඕනම වෘත්තීය සමිතියකට. එනමුත් මේ අවස්ථාවේදී රටවැසියන්සේ සිතා දුම්රිය මගියාගේ ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රේය පවත්වා ගැනීම සිදු කළ යුතුයි. එවැගේම අදාළ වෘත්තීය සමිතිය මගින් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධව මම සාකච්ඡා කෙරුවා. හඳුනාගත් ගැටලු සඳහා හදිනමින් පිළියම් ලබා දීමටත් ඒ වගේම කටයුතු කරනවා. පාස්කු ප්‍රහාරයට ලක් වූවන්ට මෙතෙක් සාධාරණ ඊට වී නොමැති බව අගරදුගුරු අතිඋතුම් බැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. මේ සම්බන්ධයෙන් වින්දිතයන්ට සාධාරණයක් ඉල්ලා එළඹෙන 21 වනදා කළුකොඩි ඔසවා විරෝධතාවක් පළ කරන බවයි උන්වහන්සේ පවසන්නේ. නිකං ඉන්න මිනිස්සු 25 දෙනෙකුට විරුද්ධව නඩු දාලා නිකං ඉන්නවා කියන්නේ අපි ඒගොල්ලන්ව සුද්ධවන්තයෝ කරනවා නෙවෙයි. යම් යම් සම්බන්ධතා තියෙන මේ පොඩි මාළුන්ව දැලට අහු කරගෙන ලොකු තෝරු මෝරු නිදහසේ යන්නට අරින්ද මේ විමර්ශන සිදු වෙනවද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්නේ මේ මුළු රටම කම්පණයට පත් කරපු මේ සිද්ධිය යටගහන්න අපිට දෙන්න බෑ. ඒ නිසා කරුණාකරලා ඒ දේ කරන්න එපා. රජය Tamanගේ යුතුයකම ඉෂ්ට කරන්න. ඒ කම ඉෂ්ට කරන තුරු අපි අපේ මේ ව්‍යාපාරය අතහරින්නේ නැහැ. ඒ නිසා අපි තීරණය කරලා තියෙනවා දැන් මේ කොවිඩ් වසංගතය ඇතරම අපිට ඉතාමත්ම දුක්බරිත අත්දැකීමක් අපේ රටට. ඒ වසංගත තත්වයට කාවක්වත් ගොදුරු කරන්නේ නැතුව ප්‍රසිද්ධ විරෝධතා ව්‍යාපාරවලට යන්නේ නැහැ. නමුත් අපි ඉල්ලා සිටිනවා අගෝස්තු මාසයේ 21 වන සෙනසුරාදා හැම ගෙදරකම කළු කොඩියක් ඔසවන්න. මේ විරෝධයට ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක් දක්වන්නේ නැත්නම් ඔබ වහන්සේ මීට පෙර මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වා වගේ ජාත්‍යන්තරයෙන් සරණ පතනවලදී ජාත්‍යන්තරයේ ඉදිරියේ මේකට යුක්තිය හොයන්න ඔබ වහන්සේලා බලාපොරොත්තු වෙනවා. ඔව් අපි ඒකට සූදානම් වෙමින් පවතිනවා. කතෝලික සභාව වශයෙන් අපි ජාත්‍යන්තර සංවිධානයක් අපේ සුදෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ උන්වහන්සේ දැනුවත් කිරීමක් කරන්නට දැනටමත් උන්වහන්සේගේ ඒ අදාළ ආයතනය වෙත මේ කරුණු සඳහන් කරලා ලිපියක් යවලා තියෙනවා. නමුත් අපි එතනින් නැවතින්නේ නැහැ. අපි ජාත්‍යන්තර කතෝලික සංවිධානවල සහයෝගයත් සහිතව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඊටත් වඩා පුළුල් ලෙස ජාත්‍යන්තරයට යන්නට සැලසුම් සාකච්ඡා වෙමින් පවතිනවා. බලාගෙන ඉන්නවා අපි කැමති නැහැ කොයිම විදියකටවත් අපේ රට අසහනයටපත් කරන්න. නමුත් අපිට වෙන විකල්පයක් නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ. රිෂාඩ් බදුදින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසේදී පිලිස්සුම් තුවාල ලබලා මිය ගිය 16 හැවිරිදි ඉෂාලිනී ජෝඩ්තරියගේ දේහය ඥාතීන්ට නැවත බහර දීමෙන් පස්සේ අද යලි මිහිදන් කෙරුණා. රිෂාඩ් බදුදින් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කළ ඉෂාලිනී ජෝඩ්තරිය පිලිස්සුම් තුවාල සහිතව ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජූලි 15 වනදා මිය ගියා. ඇගේ දේහය ඩයගම පොදු සුසාන භූමියේදී භූමිදාන කෙරුණු අතර අධිකරණ නියෝග මත ත්‍රිපුද්ගල අධිකරණ වෛද්‍ය විශේෂඥ කමිටුවක් මගින් දේහය පසුගිය 30 වනදා යලි ගොඩ ගනු ලැබුවා. ඒ අනුව දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරුණේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී. එම කටයුතු අවසන් වීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත දේහය යලි ඥාතීන් වෙත බහර කෙරුණා. එම දේහය ඩයකම පොදු සසාන භූමියේදී යලි මිහිදන් කිරීමටයි කටයුතු කෙරුණේ. වැඩි මිලට සහල් අලෙවි කිරීමේ වරදට නියම කෙරෙන දඩය රුපියල් 100 දක්වා ඉහළ නංවා ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එම වරද අවස්ථා දෙකකදී සිදු කළහොත් ලක්ෂ 2ක දඩයක් නියම කෙරෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ පිළිබඳ පැහැදිලි කළා. අතරමැදි පිරිසක් විසින් වැඩි මිලට වීතෝග රැස් කරලා සහල් මිල විශාල ලෙස ඉහළ නැංවීමේ ක්‍රියාවලිය සිද්ධ වුණා. ඒ නිසා පාරිභෝගික ජනතාව සහල් වලට ඉතා විශාල මිලක් ගෙවන්න සිද්ධ වුණා. ඉතින් මේ ඇති වෙන ඕනෙම තත්වයකදී කරබාගෙන රජයකට ඉන්න පුළුවන් කමක් නැහැ. රජය ගොවීන් සඳහා සාතික මිලක් ලබලා දෙන්න ඕනේ. පාරිභෝගික ජනතාවට දැරිය හැකි මිලකට මේ සහල් පරිභෝජනය කරන්න ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න ඕනේ. අවශ්‍ය අනපනත්තික සංශෝධන ටික සම්මත කර ගැනීමෙන් පසු මොනම හේතුවක් නිසාවත් කවර ජගතෙකුටවත් පොදු ජනතාව පරිභෝජනය කරන සහල් කිලෝවක් රුපියල් 100ට වඩා වැඩියෙන් අලෙවි කරන්න ඉඩ දෙන්නේ නැහැ. එසේ අලෙවි කරන සිල්ලර වෙළෙන්දෙක් ඉන්නවා නම් ඒ සිල්ලර වෙළඳුන්ට මෙතෙක්කල් තිබුණ දඩේ තමයි රුපියල් 2500. ඒ දඩේ ලක්ෂය දක්වා වැඩි කරලා තියෙනවා පළවෙනි අවස්ථාවේදී. දෙවනි වතාවටත් ඒ වරද කළොත් ලක්ෂය 2 ලක්ෂය දක්වා වැඩි කරලා තියෙනවා. උපරිමයේ 10 ලක්ෂය දක්වා වැඩි කරලා තියෙනවා. සමාගම් වලට දඩේ කෝටිය දක්වා වැඩි කරලා තියෙනවා. ඒ අවශ්‍ය සංශෝධනයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් අනුමත කළා. සඳුදා කැබිනට් මණ්ඩලයේදී කැබිනට් අනුමැතිය ලබා ගන්නවා. महानुवर वार्षिक असल पेरहर मंगल्ये प्रथम कुबल पेरहर अदवीति संचारे कला महानुवर ऐतिहासिक श्री दलदा मालिकावे वार्षिक असल पेरहर मंगल्ये प्रथम कुबल पेरहर रात्रि 10:05 विनाडि 18ට යෙදුණු සුබ මොහොතින් ගමන් ආරම්භ කළා. දලදා වීදිය ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ පැමිණ රජ වීදිය ඔස්සේ පෙරහැර ගෙවැදීම සිදු වුණා. ප්‍රථම කුබල් පෙරහැරේ කරඬුව වැඩම කරවුවේ කතරගම වාසනා හස්තියයි. बसनाहिर पलात सभावे कृषिकर्म अमात्यांशय निपदवू काबनिक दियर पोहर एलिदැක්වීම අද සිදු කෙරුණා. ඒ බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන්ඩ් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කාබනික දියර පොහොර මිහිලක් ලෙස නම් කර තිබෙනවා. වී වගාව මෙන්ම අනිකුත් සෑම වගාවකටම මෙය යෙදී හැකි බවයි බස්නාහිර පළාත් සභාව පවසන්නේ. राज्य प्रतिपत्तिया कैटियेट දැන් අපිට වසවිසෙන් තොර කෑම නිෂ්පාදනය කරන්න නම් අපි කාබනික පොහොර වලට යන්න ඕනේ කියන राज्य ප්‍රතිපත්තිය තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. එහෙමනම් අපි කාබනික පොහොර නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. දැන් මට සන්තෝෂයෙන් කියන්න පුළුවන් අපි මේ සෑම අධියරක්ම අවසන් කරලා දැන් ඒ කාබනික පොහොර අපිට ගොවියා වෙතට ගෙනියන්න ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඊටාත්ම හොඳ පොහොර වර්ගයක් කියලා කියන්න පුළුවන්. මේකේ NPK අනුපාතය අපිට බය නැතුව කියන්න පුළුවන් 5ට 2ට 1 කියලා. ගොවි මහතුන්ට දීමට නම් අපේ කැපැසිටි අපි වැඩි කරගන්න ඕනේ. අපි දැන් ඒ කාර්යය තමයි කරගෙන යන්නේ. ඒ සම්බන්ධීකරණය නිසි ආකාරව කරගෙන ඉවරලා ගොවි මහතුන්ට කරදරයක් නැතුව මේ පොහොර එක ලබා දීලා ඒ අවශ්‍ය උපදෙස් ලබා දෙන්න අපි ලෑස්ති කරලා තියෙනවා. ලීටරයකට යන මිලත් මේකෙන් එන ප්‍රගතියත් මම හිතන්නේ බැලුවාම මේක ගොවි මහත්මයාට ඉතාමත්ම ලොකු සහනයක් වෙයි. මීට වසරකට පෙර අපි මේ කටයුත්ත සාමාන්‍ය ප්‍රමාණයෙන් ආරම්භ කළා. අද වෙනකොට අපි මේක මධ්‍යම පරිමාණයේ කර්මාන්තයක් බවට පත් කළා තියෙනවා. කර්මාන්තශාලා විශාල කරන්න අපි වැඩසටහන් දැන්ට ක්‍රියාත්මක කරගෙන යනවා. මගේ කොට්ටාසේ අක්කර 5ක ආදර්ශනයක් විදිහට පින්වල කොදා තුඩුව වෙල්ලායේදී මිහිලක් දියර පොහොරේ දාගෙන ආදර්ශනයක් ක්‍රියාත්මක වුණා. මේ වෙනකොට ඒක මේ අසුණු පීදිලා තියෙනවා. තව සති දෙකකින් අසුණු නෙලා ගැනීමට නියමිතයි. ඇස් මට්ටමින් පේන විදිහට දැනට 65ක වගේ අක්කරයට බුසල් අසන්නක් තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මම පින්වල කොඳාතුඩු වෙල්ලෑය අපේ වෙල්ලෑය අවුරුදු 35ක් විතර විශාල විදිහට පුරන් වෙලා තිබිච්ච වෙල්ලෑය මේ වාර අපි අක්කර 6ක් ප්‍රමාණයක් අස්වද්දලා තියෙනවා. දැනට හොඳ මට්ටමේ තියෙනවා. කිසිම රසායනික පොහොරයක් පාවිච්චි නොකර කාබනික පොහොර වලින් සියල්ලම දාලා කපන්න ලෑස්ති මට්ටමේ තියෙනවා දැන්. ගොවිය අපේ 9 දෙනෙක් විතර දැන් ඉන්නවා. ඒගොල්ලෝ හරිම කැමැත්තෙන් මේ කටයුත්ත කරගෙන යනවා. मेहता राजेन दीपू सहनाधार तमई गोवितन करगे अतटम अपट तीर तिबुना मेके वेनसा वेन्नोने की कारणे तम सार्थक वी गोवितन खरा एक सार्थक भाव अभी दकिनो विशेष पक्ष नायक रैसवीमक लबन संदुदा केंद्रबन नियमितई केला सभानायक दिनेश गुणवर्धन अमात्यतुमन प्रकाश कला පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන සඳුදා පෙරවරු 11ට මෙම හදිසි පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතයි. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති. මීට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබුණේ අඟහරුවාදා සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව පැවැත්වීමටයි. එහෙත් රට තුල පවතින තත්ත්වය මත සඳුදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් තීරණයකට එළඹෙනු ඇති. එසවගින් අපගේ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඊළඟට විතරම විශේෂාංගය. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්. අද රෑ මොකක් හරි වෙයි කියලා ගොඩක් දෙනෙක් බලාගෙන හිටියා. ජනාධිපතිතුමා තීන්දුවක් ගන්නත් කලින් බුකියේ උන්දලා තීන්දුවරන් තිබ්බා. සමහරු කිව්වා ලොක්ඩවුන් කියලා. තවත් සමහරක් කිව්වේ ඇඳිරි නීතිය කියලා. අද අපේ රටේ තීන්දුව తీරන ගන්නේ බැලුවම රටේ නායකයවත් කැබිනට් එකවත් පාර්ලිමේන්තුවවත් එහෙම නැත්නම් අධිකරණයවත් නෙවෙයි. උදේ ඉඳලා රෑ වෙනකල් කරන්න හරිහමන් වැඩක් නැති ෆේස්බුක් එකේ රඟ දක්වන උන්දලා. මේවා විශ්වාස කරන සමහරක් අය අද උදේ ඉඳලම ලවක් දෙවක් නැතුව සුපර් මාකට් ගානේ කඩවල් ගානේ දුවනවත් දැක්කා. මිනිස්සුන්ගේ පැත්තෙන් බැලුවොත් ඒක සාධාරණයි. දවස් ගානකට ලොක්ඩවුන් වුණොත් කාලා හමාරයි. අතේ තියෙන කීය හරි දීලා මොනවා හරි එකතු කරගන්න තමයි හැම මිනිහම බලන්නේ. මේ දවස් කියන්නේ පඩියත් බින්දුවටම බැහැලා තියෙන වෙලාව. ඒක නිසා ලොක්ඩවුන් කියන්නේ මේ වෙලාවේ අති බහුතරයක්ම මිනිස්සුන්ට පොල්ලෙන් ඔලුවට ගැහුවා වගේ වැඩක්. කොරෝනා නෙවෙයි, ඉබෝලා ආවත් හැම වෙලාවෙම සාක්කුව පුරවගෙන ඉන්න මුදලාලිලාටයි ධනපතියන්ටයි. දවසක් දෙකක් නෙවෙයි, මාසයක් රට වහලා තිබ්බත් දැනෙන්නේ නැහැ. මොකද ඒ උන්දලට කාමර පුරවගන්න තරම් බඩු ගෙනලා දාගන්න පුළුවන්. හැබැයි එදා වේල හම්බ කරගෙන කන මාසේ පඩිය එනකල් බලාගෙන ඉන්න රජයේ සේවකයාට විතරක් නෙවෙයි, ප්‍රයිවට් එකේ සේවකයන්ටත් කොච්චර අත්‍යවශ්‍ය වුණත් ගෙදර ෆ්‍රිජ් එක පුරව ගන්න බඩු මුට්ටු ටිකක් ගේන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. ඒ නිසා තමයි කොරෝනාව ගෙයි අස්සටම ඇවිල්ලා තිබ්බත් රට වහනවා කිව්වම ගොඩක් උදවියට හීන් දාඩිය දැම්මේ. කොරෝනා විනුත් වාසි ගන්න බලාගෙන ඉන්න සමහරක් දේශපාලුවන්ට නම් ඕන වෙලාවකදී රට වහගන්න. තවත් වෙලාවකදී වැහුවට පස්සේ මෙන්න මුන් රට වහගෙන මිනිස්සුන්ව නොමරා මරනවා කියලා කියන්න. විපක්ෂයේ උදවියට නම් ආණ්ඩුව මිනිස් වෙනුවෙන් මොනව කළත් වැරදි. හැම එකින්ම බලන්නේ බොරදියේ මාළු බා ගන්න. හැබැයි අපිටත් වෙලාවකට හිතනවා රටම වහලා දාගෙන මේ ප්‍රශ්නේ විසඳුවා නම් හරි කියලා. හැබැයි හොඳට හිතලා බැලුවම තේරෙනවා රට වැහුවම වෙන්නේ මොකද්ද කියලා. සාමාන්‍ය මිනිහා විඳින දුක, එදා වේල හම්බ කරගෙන කන මිනිහා විඳින වේදනාව, ගෙවල්වල පොඩියවුන් හරියකට කෑමක් බීමක් නැතුව ලතෝනි දෙනකොට අම්මා තාත්තා විඳින දුක් ගැහැට, මේ ඔක්කොම හිතලා වෙන්න ඕන ජනාධිපතිතුමා තීරණයක් ගත්තේ රට වහන්නේ නැතුව සංචරණ සීමා තවත් දැඩි කරලා කොරෝනාව එහි මෙහි යන එක නවත්තන්න. මොකද රට වැහුවම හැම දෙයක්ම නවතිනවා. රාජ්‍ය සේවය ඇන හිටිනවා. පෞද්ගලිකාංශය එහෙම පිටින්ම කඩා වැටෙනවා. හැබැයි ලක්ෂ ගානක් වෙන රජයේ සේවකයාට වැඩක් නොකර ගෙදර හිටියත් වෙලාවට පඩිය දෙන්න සිද්ධ වෙනවා. වහන්න කියලා කෑ ගහන ඒ උදවිය කටක් කැරලා කියයිද කමක් නෑ අපි පඩි භාගයක් ගන්නම් රට වහලා තියන්න කියලා. අන්න එහෙම කියලා කැපකිරීමක් කරන්න සූදානම් වෙන්නේ කීයෙන් කී දෙනාද? එහෙම කළොත් ඒ ඉතුරු වෙන සල්ලි වලිනුත් තවත් එන්නත් ටිකක් හරි ගෙනල්ලා රටටම එන්නත ගහන්න කියලා ආණ්ඩුවට යෝජනාවක් ගේන්නේ මොන වෘත්තීය සමිතියද? මොන නිලධාරියාද? මොන සේවකයාද? ගෙදර ඉන්නකොට හරි දවසක හරි පඩියෙන් සතයක් හරි එහා මෙහා වුණොත් ඒකටත් පාර්ට බැහැලා ස්ට්‍රයික් කරන්න සූදානම් වෙලා ඉන්න සමහරක් වෘත්තීය සමිතිත් එක්ක මොන කැපකිරීමක්ද? ඕක තමයි ඇත්ත. අපි අපේ යුතුයකමට සූදානම් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිතුමත් ආණ්ඩුවත් සූදානම් වෙයි රට වහන්න. දැන් ඉතින් අපට තියෙන්නේ රට වැහුවා කියලා හිතාගෙන මේ කොරෝනා මාරයෙන් පරිස්සම් වෙන වැඩ ටික හරියට කරන්න. රට වහගන්න කියලා සෞඛ්‍ය කියනවා නම් ඒක එහෙමම කරන්න. මේ පළාතෙන් අර පළාතට වෛරසය ගෙනියන්න එපා කියනවා නම් Tamanගේ පළාතටම වෙලා ඉන්න. මීටරය සෙන්ටිමීටරය කරගන්නේ නැතුව මීටර් දෙකක්වත් කරගන්න බලන්න. මේ දවස්වල මිත්‍ර සමාගම්, ඥාති සමාගම් අමතක කරන්න. ඒවා හිතේ තියාගෙන ෆෝන් එකෙන් ලං වෙන්න. පුළුවන් තරම් ගෙදරටම රාමු වෙන්න. එහෙම නැති වුණොත් වෙන්නේ පින්තූරයකට රාමු වෙලා බිත්තියේ එල්ලිලා ඉන්න. ඒක නිසා ගෙදරට රාමු වෙලා ගෙදරම රැකගෙන දරුමල්ලොත් බලාගෙන ඕනෙම නම් විතරක් එළියට බැහැලා වැඩේ කරගෙන සෞඛ්‍යයත් රැකගෙන ආයේ ගෙදරට ගොඩ වෙන්න. ඒක තමයි නියම ක්‍රමය. පලාතෙන් පලාතට යන්න බැරි වෙන්න නීති දැම්මේ ඒක කඩාගෙන ගිහිල්ලා අපි පොලිසියට නියම ගේමක් දීලා උඹලගේ පලාතට ආවබන් කියලා කට්ටිය සෙට් වෙලා අඩියක් පුඩියක් ගහලා ජොලියක් දාන නෙවෙයි. අන්න ඒ නිසා ඔන්න සංචරණ සීමා දැම්මෝ ආණ්ඩුව අපේ නිදහස නැති කළෝ කිය සමහරක් දේශපාලුවන්ගේ, එන්ජිஓ කාරයන්ගේ, වෘත්තීය සමිතිකාරයන්ගේ කීම් අහගෙන බොරුවට ලතෝනි දිදී උද්ඝෝෂණ පෙළපාලි විරෝධතාවලට යන්නේ නැතුව ගෙදරටම වෙලා ඉන්න. සේවය අත්‍යවශ්‍ය නම් විතරක් ඒ වැඩේට විතරක් යන්න. එහෙම කළොත් අපිත් රැකෙයි, රටත් රැකෙයි. හැබැයි කොරෝනාව පරදී. විපරම පිටපත, සුධර්මන් රදලියගොඩගේ.